සාකච්ඡාව ඒ සඳ සම්බන්ධ සූත්‍රයට බොහොම ස්තුතියි. අවසානයේ අපි ලස්සනට දැක්කට මේකේ ලොකු කාර්යයක් තියෙනවා. එතනදී අපි ගහගෙන බැනගෙන මරාගන්න විශේෂම මතක් ගන්න ඕනේ ගිහන් කරන්නේ සුළුපටු උදව්වක් නෙමෙයි. ගිහන් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. සුරේකාකිත් එක්ක දිගින් දිගටම රැඳිලා ඉන්න එක ගැන ඒ පුදුම යාළුකම. ඒත් එක්කම මම සුරේකාකටත් සුභ පතනවා මේ අවුරුද්දේ
ඒක වැඩ කටයුතු සර්වප්‍රායම සාර්ථක වෙන්න කියලා එත් එකම අපිත් එක්ක මෙදා සැරේ චැනන්සි එකතු වෙලා ඉන්න ඒ මාත්‍ය අනුග්‍රහය අපිට කිසිම අඩුවක් නැතුව ලබා දෙනවට ඔබලන්ටත් ස්තුතියි. එත් එක්කම මෙදා සැරේ මම මටත් අලුත් අත්දැකීම් කිහිපයක් තියෙනවා. මම ඒක නිකන් සඳහන් කරන්න අපිට අපි කරේ මිසිස් ශ්‍රී ලංකාවේ ඉතිරි කියන කැටගරියක විතරයි. නමුත් මෙදා සැරේ අපිට පුළුවන් වෙලා තියෙනවා මිස් ටීන් කියන කැටගරි එකත් එත් එකම මිස්ටර් ශ්‍රී ලංකා කියන මිස්ටර් ශ්‍රී ලංකා ඉන් ඉටලි කියන කැටගරි එකත් මිසිස් ශ්‍රී ලංකා කැටගරි එකත් අපිට මෙදා සැරේ කරන්න. ඒ කියන්නේ මේ කැටගරිස් තුනම එකම ස්ටේජ් එකක ඉටලි වල කරන්න ඇයිදන් සූදානමින් ඉන්නවා. ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. මම කියන්න කැමතියි මොකද ඇය ගන්න මේ උත්සාහය සමහරක් වෙලාවට අපිට රිහර්සල් කරන්න වෙලාවක් නැහැ. සමහර මේ මොකද ඉටලි වල මිලාන් සිටි එකෙන් වෙරෝනා නාපෝලි වගේ සියලුම නගරවල් වලින් කොම්පිටිටර්ස්ලා සහභාගී වෙනවා. එතකොට ඒකට රිහර්සල් කරන්න වෙලාවක් නැහැ. සමහරකට ඒ අඩුපාඩුකම් ගොඩක් තියෙනවා. ඉතින් ඒවත් කරගෙන මේ යන ගමන තව තවත් ඉස්සරහට යන්න ශක්තිය ලැබෙන්න කියලා මන්සුරේකා කිරන් අපි කිහාන් අපේ කඩ්ඩිය අමල්ලයියා අපිට උදව් කරන්න ආපු මුතු ගයත්‍රි අක්කී නිර්මිනියංක ඒ වගේම අපේ අමාත්‍යතුමාටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ දසරේ අපිත් එක්ක මෙහෙම අත්දැල් බැඳගෙන ඉන්න එකට. අවසාන වශයෙන්ත් මන් සුබ පතනවා. තව වැඩ කටයුතු තියෙන නිසා මගේ වචන සල්පේ මෙහෙම අවසන් කරනවා. ස්තුති. සම්භාවනීය අමුද්දන් සිරිදනාගේ අවසරයි අපේ අමාත්‍යතුමාගේ අවසරයි. මේ මොහොතට සහභාගී වුණා මම ගොඩක් විස්තර දැකලා තියෙනවා Facebook එකෙන්. ඒ වගේම හිමාලිගෙන් මම හැම දෙයක්ම දැනගත්තා. ඉතින් අද මේ දවසේ මේ මොහොතට සහභාගී වෙන ලැබිච්ච එක ගැන මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතාලි වහකුරු රජින කිරුල 2024. ඉතින් මේ කිරුල ලබන්නේ ඉතාලියේ ජීවත් වෙන අපේම කාන්තාවන් තමයි. ඉතින් ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. මම ගොඩක් පැජන්ට් වල මේ ජජ් බෝඩ්ස් වල ඉඳලා තියෙනවා. ඉතින් ඒ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක මට කියන්න තියෙන්නේ සුලෙකා ඇත්තටම නම වැරදිව නැහැ. ගොඩක් සතුටු වෙනවා. ඈ කාන්තාවක් හැටියට අපේ රට නියෝජනය කරමින් තවත් රටකට ගිහිල්ලා ඒ නියෝජනය කිරීම පිළිබඳව මම ගොඩක් සතුටු වෙනවා. මොකද අපි වැනි රටක අපි මම කැමති නෑ අපි දුප්පත් රටක් කියලා හැම වෙලෙම කියන්න. මොකද ඒ thoughts ඔක්කොම ඔළුවට ගියාම මිනිස්සුන්ගේ අපි හැමදාම දුප්පත් මිනිස්සු හැටියට තමයි අපි දකින්නේ. එතකොට අපි අපේ තරුණ පොඩි පරම්පරාවට අපි දුප්පත් රටක් කියලා ඒ ළමගේ මොළයට දානවා. ඉතින් එතකොට ඒ ළමගේ අධ්‍යාපනය සිරුදේම කඩාකප්පල් වෙලා යනවා. ඒ නිසා මම හිතන්නේ අපේ රට ඇතුලේ මෙවැනි කාන්තාවන් බිහි වෙන එක ගොඩක් වටිනවා. මොකද යම්කිසි සේවාවක් කරන්නේ ජාත්‍යන්තරයේද අපේ රටේ අපේ නම ගිනියන එක. ඉතින් අමාත්‍යතුමාන් කිව්වා මම ගොඩක් දේවල් අහගෙන හිටියා. එතුමන්ගේ තියෙන මේ කල්පනා ශක්තිය ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඇත්තටම ටෙලිග්‍රාම ගැනද ගයත්‍රිගේ අරවා හැම එකම. ඉතින් ඉදිඅප කතා මමත් රඟපාලා හිටියා ඒකත් කිව්වා. ඉතින් ඇත්තටම සතුටු වෙනවා. ඉතින් විශේෂව කියන්න ඕන දෙයක් තියෙනවා. ලංකාවේ ජීවත් වෙන හැම කාන්තාවකටම මෙවැනි මේ කියන්නේ පැජන්ට් වලට සහභාගී වෙන්න අවසර තියෙනවා. තමන්ගේ කැමැත්ත තියෙනවා, තමන්ගේ ආශාව තියෙනවා. ඒ ආශාවට ඉඩ කොහොමද සලස්වගන්න කියන එක තමයි ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් ඒක තමන් සතු දෙයක්. ඉතින් තමන්ට සහයෝගය කියන එක, සපෝට් එක කියන එක පවුලෙන් ගොඩක් අවශ්‍ය වෙනවා. ඒ සපෝට් එකක් දීලා මෙවැනි තරඟ වලට සහභාගී වෙන එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම සුලේකා මම විශේෂයෙන්ම ආට ස්තුතිවන්ත වෙනවා. ලංකාවේ ඉපදුණු කෙනෙක් වෙනත් රටකට ගිහිලා රැකියාව කළා, මේ බියුටි පැජන්ට් එකක් සහ බියුටි පැන්තින් ඒ රටේ සේවය කරමින් අපේ රටේ සිටින අපේ යෝධියන්ට විවාහක මේ යෝධියන්ට තමන් විවාහ වෙලා ඉතාලි වගේ රටකට ගිහිල්ලා ගොඩාක් මහන්සිලා තමයි සල්ලි හොයන්න අපි කොහොමදම දන්නවා. ඉතින් මේ මහන්සිලා සල්ලි හොයන වෙලාවේ ඒගොල්ලන්ට මේ සතුට දෙන්න පුළුවන් වෙච්ච එක ගැන තමයි මම ගොඩක් සතුටු වෙන්නේ. ඉතින් හදවතින්ම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
සතුරු වෙනවා මෙවැනි දෙයක් සංවිධානය කිරීම පිළිබඳව. ඉතින් මං හදවතින්ම සුබපතන මේ සාර්ථක ගමනක් වේවා කියලා ඉදිරියටත්. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. අමාත්‍යතුමා ඇතුළු සියලුම දෙනාගෙන් අවසරයි. ඇත්තටම මේ මෙවැනි පැජන්ස් ගැන මගේ තියෙන ලොකු පැහැදීමක්. ඒකට හේතුව වෙන්නේ කාන්තාව කියන්නේ බොහොම සුන්දර කෙනෙක්. ඉතින් ඇයව අගය නානම් මං හිතන්නේ ඇය තව තවත් සුන්දර දේවල් කරනවා, ලෝකෙට ලොකු ශක්තියක් වෙනවා. ඒ නිසා කාන්තාව කියන කෙනාව නිතර අගයන්න ඕනේ, ඇගේ සුන්දරත්වය අගයන්න ඕනේ. ඒ අගයනකොට තමයි ඇය තව තවත් තමගේ ජීවිතේට මොටිවේෂන් එකක් හොයාගන්නේ. එතකොට තමයි ඇය පවුල ඇතුළෙත් රජණක් වෙන්නේ. ඒ වගේම ඊට පස්සේ ඇය මුළු ලෝකෙටම රජණක් වෙනවා. මොකද අපි හැමතිස්සෙම උත්සාහ කරනවා කාන්තාවක් වුණාම තමන්ගේ ආත්ම ගරුත්වය කියන එක රැකගෙන ජීවත් වෙන්න, තමන්ගේ දරුවන්ට හොඳ මවක් වෙන්න, තමන්ගේ සැමියට හොඳ බිරිඳක් වෙන්න, ලෝකෙට හොඳ ගැහණියක් වෙන්න. ඉතින් මේ දේවල් ඔක්කොම එක තැනකට එකතු වෙන තරක් තමයි මේ මිසිස් කියන කැටගරි එක. ඒ කියන්නේ ලෝකේ මිසිස් කියන කැටගරි එකට මේ විදිහට පැජන්ට් එකක් හැදෙන්නේ. ඉතින් මං හිතනවා ඉස්සර නිර්මිනියක් කියවනේ ලෝකේ ගත්තොත් එහෙම අපේ රටේ ඉන්න කාන්තාවන්, ඒ වගේම අපේ රටේ ඉන්න ගොඩක් අය, ලක්ෂ දෙකක් විතර ප්‍රමාණයක් ඉතාලියේ ජීවත් වෙනවා කියලා කියන්නේ අපේ රටේ අය. මං හිතන්නේ සෑහෙන සුන්දර කාන්තාවන්, සුන්දර ඒ වගේම පුරුෂ පාර්ශවය මේ සියලු දෙනෙක් ජීවත් වෙනවා. ඉතින් ඔවුන්ට හැමතිස්සෙම දුකක් ඇති වෙනවා ලංකාව ඇතුළත. මෙවැනි තරග තියෙද්දි අපිට අවස්ථාවක් නැහැ මේකට සහභාගී වෙන්න, අපිට වෙලාවක් නැහැ, අපි රැකියාවක ඉන්නේ. ඉතින් අපිට මෙහෙම දෙයකට සහභාගී වෙන්න ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ බර තමයි සුරේඛා ඉතාලියේ ඉඳගෙන ගත්තේ. ඉතින් මං හිතන්නේ ඒක තව දෙයක් තමයි, මේ වගේ දෙයක් කරන්න නම් තව කෙනෙකුට ඉරිසියාවක් නැති, තව කෙනෙකුගේ ලස්සන අගයන්න පුළුවන් එහෙම කෙනෙක් වෙන්නත් ඕන. ඉතින් ඒ වගේ හිතක් තියෙන එක තමයි සුරේඛා මං හිතන්නේ ඉස්සෙල්ලාම මෙහෙම දෙයක් කරන්න හේතුව වෙන්නේ. ඒ වගේම සුරේඛා මේකෙන් හම්බ කරන්නේ නැහැ. සුරේඛා ඇත්තටම මේක කරන්නේ සුන්දර වූ අයව මේ ලෝකෙ ඉස්සරහට ගෙනල්ලා ඔවුන්ව අගය කරන්න. ඉතින් මං හිතන්නේ ඉතාලිය කියන රට ඇතුලේ බොහෝ සුන්දර කාන්තාවන්, බොහෝ සුන්දර පුරුෂයන්, ඒ වගේම ටීනේජ් කියන බොහොම ලස්සන පොඩි කෙල්ලෝ අපි හරියට දකිනවා. ඉතින් ඔවුනුත් ගොඩක් වෙලාවට කැමතියි මේ වගේ දේවල් වලට සහභාගී වෙලා දිනුමක් ගන්න. එහෙම වුණාම ඒගොල්ලන්ට ලොකු දේවල්, මම හිතන්නේ තමන්ගේ ජීවිතේ දිනන්න පුළුවන් බොහෝ තැන් වලට යන්න අවස්ථාව ලැබෙනවා තමන්ගේ මේ ටයිටල්ස් එක්ක. ඉතින් ඒ නිසා තමයි ඔන්න ඉතාලිය කියන්නේ මම හිතන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් ජීවත් වෙනවා කියලා අපි දන්න නිසා. ඉතින් ඔවුන්ට අවස්ථාව දෙන්න තමයි දැන් මේ මිස් ශ්‍රී ලංකා ඉන් ඉටලි, ඒ වගේම මිස් ටීන් ඉන් ඉටලි, ඒ වගේම මිස්ටර් ශ්‍රී ලංකා ඉන් ඉටලි කියන මේ ටයිටල්ස් තුනටම මේ එකම වේදිකාවක මේ ලස්සන දවස දිගහැරෙන්නේ. ඉතින් නොවැම්බර් 16 වෙනිදා බොහොම සුන්දර දවසක් බවට පත් වේවි. ඉතින් මම හිතන්නේ සුරේඛාට මේක නూరు දෙයක් නෙමෙයි. ඒ වගේම 2016 ඉඳලා වසර 3ක් එක පිට බොහොම ලස්සනට කිසිම කෙනෙකුගේම කතාවක් අහන්න නැතුව බොහොම ලස්සන විදියට මේ ප්‍රොජෙක්ට් එක කරගෙන ආවා. ඉතින් මං හිතන්නේ පෞගේ කාලේ කොරෝනා පැන්ඩමික් එකත් එක්ක අපි හැමෝම පොඩ්ඩක් අසරණ වුණා, අපි හැමෝම පොඩ්ඩක් පස්සට ගියා. ඉතින් ඒ කාලේ තමයි මං හිතන්නේ සුරේඛාට මේක කරන්න බැරි වුණේ. නමුත් දැන් මේ වසර වෙනකොට අපි නැවත වරක් නැගටිවිල් පවතිනවා මුළු ලෝකෙම. ඉතින් මේ වෙලාවේ මං හිතන්නේ සුරේඛාත් එයාගේ කරගෙන ආපු වැඩි අතාරින් නැතුව ඒකට අත තිබ්බා. මං හිතන්නේ ඒක ලොකු හයියක්. කාන්තාවක් හැටියට මම දකින දේ මං හිතන්නේ අපි හැමෝම නිල්මිනියක් කී වගේ මුදුමේ හිමාලි අපි හැමෝම කාන්තාවන් හැටියට මේ අපි ලොකු වගකීමක් කරන ජීවිතේ දිනන්න උත්සාහ කරන අය.
ඉති අපි හරි කැමති තවත් සුන්දර කෙනෙක් ඇවිල්ලා ලෝකෙට තමන්ගේ ජීවිතයේ තියෙන සුන්දරත්වය ගැන කතා කරනවා. ඉතින් මම හිතනවා ඒකට ලොකු හයියක් වෙලා ඉන සුරේකට ගොඩක් පින් ලැබෙවි. මම හිතන්නේ එහෙම දෙයක් කරන එකට. මොකද දැන් සුරේකගේ වටේ ඉන්න යාළුවෝ ටිකක් හරි ලස්සනයි. ඔක්කොම ලස්සනයි. ඉතින් එහෙම වෙලා තියෙන්නේ ඔවුන්ට ලොකු අභිමානයක් තියෙනවා තමන් ගැන. ඉතින් මම හිතනවා මේ පජෙන්ට් එක ඔස්සේ ලෝ පුරා ගිහිල්ලා තමන්ගේ ශ්‍රමය ශක්තිය වැය කරලා වැඩ විතරක් කරමින් ඉන්න කාන්තාවන්ට, ඒ වගේම මේ පුරුෂයන්ට, ඒගොල්ලන්ට ලොකු ශක්තියක් බවට පත් වීවි තමන් ජීවත් වෙන රට ඇතුළේදී මෙවැනි තරගයක් පැවැත්වන එක ගැන. ඉතින් මම හරිම සතුටුයි. සුබ ප්‍රාර්ථනා කරනවා සුරේකට මේක දිගින් දිගටම මේ ආකාරයෙන්ම කරගෙන යන ශක්තිය ලැබෙන්න කියලා. මොකද ඔයාගේ එදා සිට අද දක්වාම ඉන්න සියලුම පිරිසවත් එක්ක ඉන්නවා සුරේක. ඒක තමයි ලොකුම හයිය, ඒක තමයි ලොකුම බොන්ඩ් එක. මම ඉතින් කෙනෙකුට හරි අමාරුයි දැන් ගිය අවුරුද්ද හිටපු එක කියනවා මේ අවුරුද්දනේ. ඊට පස්සේ ඒගොල්ලෝ තරහ වෙලා ඉන්නවා. එහෙම නැතුව මේ එකම ටීම් එකක් හැටියට, මේ ටීම් එකක් හැටියට වැඩ කරගෙන යන සුරේකට මම ඉතින් කවදාවත් වරදින එකක් නැහැ මේක ලස්සට කරගෙන යන්න. ඉතින් wish you all the very best. අමාත්‍යවරයා ඇතුළු සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. මං හිතන්නේ මම ෆස්ට් ටයිම් තමයි මේ වගේ කතා කරන්න. මොකද මං එහෙම ලොකු දක්ෂෙක් වෙන්නේ මේ කතා කරන්න. ඉතින් මං හරිම සන්තෝෂයි සුලේඛා ෆර්නැන්ඩෝ මහත්මිය මේ වගේ වැඩක් කරනවට. මොකද මේ පිටරට ගිහිල්ලා ජීවත් වෙන්නේ, ඒ කියන්නේ සල්ලි තියෙන හින්දා නෙමෙයි පිටරට යන්නේ, ගොඩක් අය වැඩ කරලා ජීවත් වෙන්නේ. ඉතින් එතකොට මේ මිසිස් ශ්‍රී ලංකා කියන පැජන්ට් එකේදී මිසිස් ශ්‍රී ලංකා කියන පැජන්ට් එකේදී ගොඩක් එහෙ ගිහිල්ලා බබාලා හදලා, එතකොට ජොබ් එකක් කරන ගමන්, ඊට පස්සේ මේ කම්පිටිෂන් එකට රිහර්සල් එන්න ඕනේ. ඉතින් හැම දෙයකටම ලොකු කාලයක් කැප කරන්න ඕනේ. ඉතින් ජොබ් එකක් කරන්නේ නැත්තම් හම්බ කර මේ තමන්ට කීයක් හරි ලැබෙන්නේ. මේවට ගියොත් එහෙම ඒ කාලේ සල්ලි හම්බ වෙන කාලේ නැති වෙනවා. ඉතින් ඒ වගේ දේවලුත් ඔක්කොම බැලන්ස් කරගෙන, බබාලගේ වැඩ කටයුතු බැලන්ස් කරගෙන කාන්තාවන් මේ වගේ දෙයකට එනවා කියන්නේ ඒක ලොකු දෙයක්. ඒ වගේම මම හරිම කැමති පිරිමි පාර්ශවයට මේ දසරේ එහෙම මිස්ටර් ශ්‍රී ලංකා එකක් දාපු එක. මොකද මේ ඒගොල්ලෝ බලනවා තමන්ගේ සමහර වෙලාවට වයිෆ් යනවා තරඟෙට, සමහර වෙලාවට හස්බන්ඩ් ලස්සනයි, යාට යන්න විදිහක් නැහැ, කවුරුත් කතා කරන්නේ නැහැ, කම්පිටිෂන් උත් නැහැ. ඉතින් මේ වගේ දේවල් තියෙන එක මම හිතනවා සුලේක හොඳ දෙයක් මේ කරන්නේ ඉතාලියේ ඉන්න අපේ ලස්සන අයට. ඉතින් මම හැමෝටම wish කරනවා තරගයට එන හැමෝටම wish කරනවා තමන්ගේ වැඩ කටයුතු බලාගෙන, තමන්ගේ දරුපවුලුත් බලාගෙන කොහොම හරි මේකට ඉදිරිපත් වෙන ලැබෙන්න කියලා මම හැමෝටම wish කරනවා. බොහොම ස්තුතියි. ගරු අමාත්‍යතුමාගෙන් අවසරයි, ඇවිල්ලා සිටින ඔබ සැමගෙන් අවසරයි. ඉතින් මම මිස ශ්‍රී ලංකා ඉතාලි තරගාවලිය ඉතාලියේ 2016 ඉඳන් අවුරුදු ගණනාවක් තිස්සේ කරගෙන ගියා. ඉතින් මම මේ පාර ලංකාවට ඇවිල්ලා මගේ ටීම් එකක් ඉන්නවා හැමදාම මාත් එක්ක වැඩ කරන. ඒ සියලුම දෙනාම මට කිව්වේ ඉතාලි විතරක් මේක කරලා හරියන්නේ නැහැ, අපි ලංකාවය සම්බන්ධ කරගෙන මේ වැඩේ තව ලස්සනට කරමු කියලා. ඉතින් ඒක නිසා මම මේ ආවේ කෙටි කාලයකට මේ වැඩ ටික කරගෙන යන්න. ඒක නිසා මේ මම හිතුවා අපි ලංකාවයයි ගොඩක් එහෙ රස්සා ජොබ් කරාට මේ ගොඩක් අය මර ඒකාකාරී ජීවිතයක් වැඩ කරනවා එනවා ඒ වගේ. ඉතින් මේ වගේ වැඩසටහන් කරද්දී ගොඩක් අය මේ හරි කැමති එහෙ නිතරම ඉවෙන්ට්ස් කරනවා. ඒ වගේම පැජන්ට් නම් වෙනවා අඩුයි. මේ වගේ පැජන්ට් එකක් ඉස්සෙල්ලාම මම පටන් ගත්තේ 2016. එතකොට කවුරුත් ඉවෙන්ට් එකක් කරලා තිබුණ නැහැ. ඉතින් ඇත්තටම කියනවා නම් එහෙ ඉන්න ලක්ෂ දෙකක් වගේ පිරිසකින් මිලානෝ සිටි එකේ ඉන්නේ බොහොම පොඩි පිරිසක්. ඒ අතරින් ඇත්තටම කියනවා නම් ඕඩියන්ස් එක 500ක් වගේ ජනතාව මගේ පැජන්ට් එකට හැමදාම ආවා. ඉතින් මම හිතනවා ඒ වගේ දෙයක් කරන්න කෙනෙකුට ලීසියෙන් අමාරුය වගේ රටක ලාභ ප්‍රයෝජන බලාගෙන කරන වැඩකුත් නෙමෙයි මම. මෙච්චර කල් ඒ ලාභ ප්‍රයෝජන ලබලත් නැහැ ඇත්තටම කියනවා නම්. ඉතින් මේ මම හිතනවා මෙදා පාර මට ඊට වැඩිය ලොකු පිරිසකගේ සපෝට් එකක් ලැබෙනවා, වෙන පැරවලට වැඩිය සාර්ථකව කරගන්න ලැබෙයි කියලා
ඉතින් මම විශ්වාස කරනවා මගේ කතාව මෙයින් අවසන් කරනවා. ආපු හැමෝටම බොහොමත්ම ස්තුතියි. හැමෝගෙම අවසරයි. මීට කලින් මාධ්‍ය සංකච්ඡා දෙකක් තියලා තියෙනවා සර් එක. ඉතින් පැමිණෙන්න හැමෝගෙම අවසරයි. ගරු තරුණ කඩියුතු ක්‍රීඩා හා තරුණ කඩියුතු රාජ්‍ය අමාත්‍ය ගරු වහනදි සනායක මහත්මයාගෙන් අවසරයි. සුරේකා ෆර්නැන්ඩෝ මැතිණියනි ඔබතුමීගෙන් අවසරයි. අපේ ප්‍රධාන කලාශිල්පිනි ලිස්මින් දෙනපොත් මැතිණියනි ඔබතුමීගෙන් අවසරයි. ගායත්‍රියක්ගේ අවසරයි. මුතුවක්ගේ අවසරයි. ඊළඟට දිවල් අයියා ස්ටෝන් ඇන්ඩ් ස්ට්‍රින් එකේ මේ ප්‍රධානියා ඉදිරිින්න ඩිසයිනර් එතුමාගෙන් අවසරයි. හිමාලියක්ගේ අවසරයි. ඊට අමතරව මාත් එක්ක මෙතන පැමිණි අපේ ගරු අග්‍රමාත්‍ය මේ රෝහණ අයියා මාධ්‍ය ලේකම්තුමාගෙන් අවසරයි. ඊළඟට ගරු අග්‍රමාත්‍ය ශාමස්ගේ විජයනායක මෙතුමාගෙන් අවසරයි. ඉතින් මෙතෙන්ට මාත් එක්ක පැමිණි ඩොක්ටර් සුරින්ද මුතුමාගේ බොහොම ස්තුතියි මෙතෙන්ට ආවට. යසා සංගී රසිකා චතු අපේ ඇත්තටම මෙතන භාගයක් විදිහට සලකන්න ඕනේ මිෂන් ශ්‍රී ලංකා පළමු වැඩසටහනේ මේ කිව්ලක් දිනු කෙනෙක් අපිත් එක්ක මේ වෙලාවට සම්බන්ධ වෙලා ඉන්නවා. මේගොල්ලන්ගේ අවසරයි. ඉතින් ගරු ඇමතුමනි මේක අවුරුදු 3ක් තිස්සේ බොහොම ප්‍රශ්න මැද්දේ කම්කටොළු මැද්දේ ඉතාලියේ මේගොල්ලෝ කරගෙන ගියා. මට 2017 දී තමයි මම මේකත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ වැඩසටහනත් එක්ක. දරු කොරියකට කෙනෙක් විදිහට මම හැමතිස්සෙම හිතනවා අපේ රටේ ෆැෂන් විලාසිතා සේස්ලේ මම ගොඩක් ආසා මම ඉන්න විලාසිතා මම පැජන් කරන්නේ නැහැ. මගේ ගොඩක් කට්ටිය අහනවා ගිහන් පැජන් කරනවද කියලා. මම පැජන් කොරියකට කෙනෙක් නෙමෙයි. මම ෆැෂන් ෂෝ කොරියකට කෙනෙක්. ඉතින් මම දැන්ට ලංකාවේ ප්‍රධාන සම්මනාම සියල්ල එක්ක වැඩ කරලා ඉවරයි. ඉතින් මට ඉස්සරහට පැජන් එකක් විදිහට මම කරන්නේ සෝලිකාගේ පැජන් එක විතරයි. ඉතින් ඒකට හේතුවක් තියෙනවා. මොකද ශ්‍රී ලාංකිකයන් ගොඩක් මේ පැජන්ට් එක දිහා බලාගෙන ඉන්නවා. ඒ ඉතර ඉන්න ශ්‍රී ලාංකිකයෝ ගොඩක් අපේ රට වෙනුවෙන් මහන්සි වෙනවා. ඒගොල්ලෝගේ මහන්සිය වෙනුවෙන් කරන වැඩසටහනක් විදිහට මම දකින්නේ. අපි හැමදාම ළමයිව ට්‍රේනින් කරන්න මට හම්බෙන්නේ දවස් 3ක් වගේ කාලයක්. සමහරවිට මම ගොඩක් සැරයි කියලා සුර එක කියනවා. නමුත් මම දවස් 3කට ඕන කෙල්ලෙක් ඇවිද්දවනවා. ඒක බයිනෝ ගිහන් ඔච්චර සැර ගන්න එපා ළමයිට කියලා. සමහර ළමයි ඇවිදින්නේ මාව දැක්කම බයට. නමුත් මම ඒ ළමයිට කියන හැම මහන්සියක්ම පිටිපස්සේ ඕගොල්ලෝ පෙන්වන්නේ, ඒ කියන්නේ ඕගොල්ලෝ කලින් මොඩල් කරලා නැති වෙන්න පුළුවන්. නමුත් වේදිකාවට නැංගගහම මට දැනෙන්න ඕන ඕගොල්ලෝ ප්‍රවීණෝ වගේ. ඒ කියන්නේ මම ඕගොල්ලන්ට කියනවා කියන එක ඔගලන්ට තියෙන්න ඕනේ. අපි දෙයක් කරනවා නම් සූර්යකර මහින්දේශම කියන අපි එක හරියට කරන්න ඕනේ. නැත්තම් අපි එක නොකර ඉන්න ඕනේ. නේද ගල්ගම එතුමනි. ඉතින් අපේ රට මොකද කිව්ව පළවෙනි පාර ඔගල දන්නව ඇති මේකේ ජජ් බෝඩ් එකට ප්‍රාඩා ඉන්ටර්නැෂනල් ප්‍රාඩා බෑන්ඩ් එකේ නිරූපණ ශිල්පිනියක් සහභාගී වුණා. ඉතින් ඒක ලොකු ආඩම්බරයක් විලාසිතා ශේෂ්ත්‍රයේ ඉන්න කෙනෙක් විදිහට මට. ඉතින් ඒ වගේ අර ඉතාලියේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක ගැන මුළු ලෝකෙම විලාසිතා වලට තියෙන හබ් එක තමයි ඉතාලිය. ලෝකේ සාමාන්‍යයෙන් ෆැෂන් වලට හබ්ස් තියෙනවා. ඒ කියන්නේ ඇමරිකාවට තියෙනවා නිව්යෝක්, ඉංගලන්තයට තියෙනවා ලන්ඩන්, එතකොට ඉන්දියාවට මුම්බායි, දිල්ලි. ඉතින් ඒ වගේ ඉතාලියේ මිලාන් තමයි ෆැෂන් හබ් එක. ඒතකොට මිලාන් වල අපි චූටි දෙයක් කළත් අපි මේ ෆැෂන් සිටි එකක් ඇතුළේ කරන්නේ. ඒතකොට මේ ෆැෂන් ඩිසයිනර්ස්ලා ඉන්ටර්නැෂනල් මොඩල්ස්ලා මේක දිහා බලන් ඉන්නවා. ඉතින් ඒකෙන් හින්දා ඒක හැමතිස්සෙම අපි ඔළුවේ තියාගෙන තමයි වැඩසටහන කරන්නේ. මේ පාරත් අපි මේ ස්ටෑන්ඩඩ් කුල්වන්තරා රකින්න උත්සාහ කරනවා. ඉතින් අපි හොඳ ළමයි පිරිසක් හදන්න උත්සාහ කරනවා. ඉතින් මම ආරාධනා කරනවා මේක අවස්ථාව කරගන්නවා ගවේ මේ තුමනි සොලේකාපන මෙතනින් ඉතාලියේ ඉන්න සියලුම ළමුන්ට ඒ විවාහක ළමයට මේකත් එක්ක සම්බන්ධ වෙන්න මේ අත්දැකීම ගන්න සහ අපේ තියෙන සංස්කෘතිය අපේ තියෙන හැකියාවන් මේ විලාසිතා වැඩසටහන හරහා රූපරාජින් වැඩසටහන හරහා පෙන්වන්න ඔබලා අවස්ථාවක් කරගන්න. බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නා සුරේකාපනේ මෙතනින්. ඊට අමතරව මම මතක් කරන්න ඕනේ අද මෙතන නොහිටියත් ගේමින් ප්‍රනාන්දු අයියා මේ සුරේකාගේ හස්බන්ඩ් එයාවත් අමතක කරන බොහොම ස්තුතියි. ගබරේතුමනි බොහොම ස්තුතියි. සුබ සන්ධ්‍යාවක් ඔකල හැමෝටම. මෙතන සහභාගී වෙච්ච සහ හෙඩ් ටේබල් එකේ ඉන්න කලාකරුවන් සහ කලාකාරියන් ඒ වගේම ආමාත්‍යතුමා
සුරේකට. මට එතන දැන් මෙතන නම් හැමෝම වගේ මේ හැම දෙයක්ම මේ සම්බන්ධව මේ අදහස් පැහැදිලි කෙරුවා. විශේෂයෙන් හිමාලි මේක ගැන මොනවද කරන්නේ කියන එක ගැන හැම දෙයක්ම විස්තරයතුව කිව්වා. මගේ තියෙන විශේෂම දේ තමයි මම සුරේකත් එක්ක මයිදනි සුරේකගේ පළවෙනි පේෂන්ට් එක ඉඳලම අපි ක්‍රවුන් පාර්ට්නර් කෙනෙක් හැටියට සහ ගිෆ්ට් පාර්ට්නර් කෙනෙක් හැටියට අපි දිගටම සහභාගී වුණා. මේ සැරෙත් මම හිතන්නේ ඒ වගේම අපි එයාගේ ගමනට අපි සුබ පතනවා. ඒ වගේම මෙදා සැරේ විශේෂයෙන් අපි තීරණය කරලා තියෙනවා මේ පේෂන්ට් එකට සම්පූර්ණ සහභාගී වෙලා අවසාන තරඟකරුවන්ගෙන් දිනන හැමෝටම අපේ ආයතනය ගානේ හැමෝටම වටිනා තෑගි දෙන්න. ඒ වගේම සම්පූර්ණ හැම සහභාගී වෙන හැම කෙනෙක්ටම සාතිකපත් ඔක්කොම දෙන්නේ අපේ ආයතනය ගානේ. ඒක මම හිතන්නේ මම සුරේකටවත් කියලා තිබුණෙත් නැහැ. ඒ වගේම මෙදසර මිස්ටර් කැටගරි එකකුත් තියෙනවා. මිස්ටර් කැටගරි එකෙත් විශේෂ පළඳනාවක් අපි දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම ශාස්ත්‍රක ඒගොල්ලන්ට තියෙන සහතික ඒ හැම එකක්ම ස්ට්‍රෝන් ඇන්සන් ආයතන ගානේ සම්පූර්ණ බාර අරන් තියෙන්නේ අපි. මම හිතන්නේ සුරේකට කිව්වෙත් නැහැ නේ අපි. ඒ ඔක්කොම අපි බාර අරගෙන කරනවා. මේ කියන්න තියෙන එච්චරයි. සුබ සන්ධ්‍යාවක් ඔයගොල්ලෝ සහභාගී වෙච්ච හැමෝටම ඔය ස්තුතියි. දෙන්න පුළුවන් බලන්නදී අපි දෙන්නා මොකද
ව්‍යාපාරයට මේක පරිවර්තනය කරගන්න පුළුවන් මොන අවස්ථාවක නිසා සුබද සුබ අනාගතයක් පතනවා සුබ දෙයක් පතනවා මේ සහතරය යන බොහොම ඉතාලියේ මිසිස් ශ්‍රී ලංකා ෆවුන්ඩර් සුරේකා ප්‍රනාන්දු මැතිනියනේ ඒ වගේම මම ශ්‍රී ලංකා විවාහක රූරේ කියන මේ පැජන්ට් එකේ සංවිධායක අපේ හිතවත් ස්ට්‍රොන්ග් ඇන් ස්ට්‍රිං සමාගමේ මෙහෙම කල්පනාකාර ඩිමල් ජයසූරිය මැතිමනි ඒ වගේම ගයත්‍රි ඩයස් මැතිනිය ඒ වගේම අමල් පෙරා මැතිමා හිමාලි ෆෝම මොඩල් හිමාලි ගුණසේකර මැතිනිය නිර්මලි දන්නකොම් මැතිනිය වගේ මුතු තරංගා මැතිනිය ප්‍රමුඛ මේ අවස්ථාවට පැමිණෙන්න මගේ හිතවත් වෛද්‍යතුමා ඒ වගේම ඉතාලියේ පොලිසියට කරාටේ පුහුණු කරපු අපේ සමන්කේ විජයනායක මැතිතුමා ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමාගේ ලේකම් රෝහණ ලලිත් රෝහණ ලියනගේ මැතිතුමා ඇතුළු සියලුම සම්භාවනීය අමුත්තනේ ඒ වගේම මාධ්‍යවේදී හිතවතුනේ මිත්‍රවරුනි විශේෂයෙන් අද මම මේ අවස්ථාවට සහභාගී වෙන්නේ ඉතාම සතුටින් ඒකට හේතුව තමයි තරුණ කටයුත්තක් ලංකාවේ නෙවෙයි ලෝකෙ කොහේ හරි සිද්ධ වෙනවා නම් ඒ සඳහා සහභාගී වීම මගේ වගකීමක් අපේ වගකීමක් ඉතින් සුරේකා ප්‍රනාන්දු මැතිනිය වසර ගණනාවක් තිස්සේ ඉතාලියේ ශ්‍රී ලංකා රූ රැජින විවාහක රූ රැජින මේ පෙජන්ට් එක මම හිතන ෆවුන්ඩර් සහ සංවිධායකාව ඉතින් හොඳ හරි ලස්සන සුන්දර වැඩපිළිවෙලක නිර්මාණයක් කරන්න සූදානම් වෙන වෙලාවක් ශ්‍රී ලංකාව කියන්නේ ඉතාලියේ ඉන්න මගේ දැනුවත්ව 1,02,000 පමණ ජනතාවක් ජීවත් වෙනවා අපේම සහෝදරවරු අපේම සහෝදරියන් දුවල පුතාලා තරුණ තරුණියෝ 1,02,000 පමණ ඉතින් ඔවුන්ටත් හොඳ පණිවිඩයක් මේක සමස්ත ශ්‍රී ලාංකිකයන්ටත් මේ අවස්ථාව ඉතා වැදගත් වෙනවා මොකද අපි විවාහක රූ රැජිනේ හිතවරන්නේ නේද ඉතින් සුරේකා ප්‍රනාන්දු මැතිනියටත් මම මගේ ස්තුතිය තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මේ වෙලාවේ උදගන්නා මේ වගේ අයිටම් මේ වගේ වැඩසටහන් තමයි අපි ක්‍රියාත්මක කරන්න ඕනේ මොකද තරුණ තරුණියන්ගේ බොහොම උවමනාවක් තියෙනවා මේ අවශ්‍ය දෙයක් ඉතින් විශේෂයෙන් විවාහක රූ රැජින වෙන්න මං හිතන්නේ විවාහක අයම වෙන්න ඕනේ ඔව් විවාහකයිම පමණයි සමායින යති මොකද මම විහිළුවක් කරේ වැරදිමත් නෙමෙයි ඉතින් ස්ට්‍රොන්ග් ඇන් ස්ට්‍රිං ආයතනය මට මතකයි මම බලපු මුල්ම ටෙලි ඩ්‍රාමා එක මේට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා අර ඉදි අප කතාවක් තිබ්බ මොකද්ද මට විරුට මුහාවි විතර මතකයි මං හිතන්නේ එදා ඉඳලා කලාවට ලතාවක් අනුව අනුග්‍රහයක් දෙන මහත්මයෙක් කියන එක මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මට මතකයි මේ ගයත්‍රි ඩයස් මෙදන්නවට පස්සේ මීට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා 1997 මම හිතන්නේ මැරිකල්ලත් නෑ නේද ඒ නැති කරලා නේ මැරිකට සූදානම් වෙලා නේ ඔව් මැරි කරලා චාන්දිනි බණ්ඩාර මහත්මියගේ තිබ්බා ලොකු ෆන්ක්ෂන් එකක් මාතලේදී ඉතින් එදා මම මාතලේ නගරාධිපතිවරයා මම ප්‍රධාන ආරාධිතමුත් වශයෙන් සහභාගී වෙන අවස්ථාවට මම මතකයි චන්නයි ගාත්‍රි මාතේ මගේ ගෙදරටත් ගිහලා ලන්ච් එකක් එහෙම අරන් ගියේ ඉතින් අද හුඟක් කාට පස්සේ මෙතන හම්බුණා මේ ඉන්න කණ්ඩායම දිහා බලපුවාම අපේ අමල් රණත්තුමා අපි බොහොම ආදරය කරන හොඳ කණ්ඩායමක නිල්මිණි දෙන්නකෝ මේ අය මම නම් පෙරේදත් බැලුවා මං හිතා සටර්ඩේ සන්ඩේ හිරු ස්ටයිල් මං ඉතින් ඔක්කොට වඩා ආසා කරන්නේ අගය කරන්නේ දෙන කමෙන්ට්ස් හරි වැදගත් ඒ කියන්නේ
අනාගතයේ බාරගනින දරුවන්ට යායුතු ගමන් මග එතනදී පැහැදිලිව පෙන්නන අපක්ෂපාතී වගකීම ඉෂ්ට කරනවා. ඉතින් ඒ පිළිබඳව මම මගේ සතුටම ඒලා ප්‍රකාශ කරනවා. සහ රටම දන්න ලෝකෙම දන්න අපේ අලු නිලියෝ ඒ වගේම අලු නිලියෝ එක්ක වඩා ශිල්පීන් නේද, කලා ශිල්පීන්, කලා ශිල්පීන් ඒ ගෞරව අභිමානය අපි හැමදාම ඔබ තුළ ඔබ පිළිබඳව අපේ තියෙනවා. ඉතින් ඔබ අපිට මහා හයියක් ශක්තියක්, විශේෂයෙන් ඉතාලියේ පැවැත්වෙන විවාහක රූරැගෙන මේ ප්‍රොජෙක්ට් එක සාර්ථක කරගන්න අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. අපි ඒක මගෙත් වගකීමක්, අපේ හරින් ප්‍රාන්දුගරු ඇමතිතුමාගෙත් වගකීමක්, ඒ වගේම අපේ රටේ මේ අවස්ථාවේ සහභාගී වන රෝහණ ලියනගේ ලලිත රෝහණ ඒ වගේම අගමැතිතුමා ජනාධිපතිතුමා ප්‍රමුඛ මේක දේශපාලනයෙන් කෝණයෙන් බලන්නේ නැතුව මේක අපේ වගකීමක් සාර්ථක කරගන්න ගන්න උත්සාහයක් වශයෙන් තමයි අපි මේක දකින්න. ඉතින් මම මෙතන ආවෙත් ඒකයි. විශේෂයෙන් මම තරුණ නොවුණත් තරුණ විදිහට හිතනවා මම, ඒකයි මම කියන්න ඕනේ. දැන් ඒ තරුණ කාර්යභාරයක් ඉතාලියේදී සිද්ධ වෙනවා. ඒ ඉතාලියේ සිද්ධ වෙන වෙලාවේ මම හිතන්නේ මේ නිර්මාතෘවරයා සුරේකා ප්‍රාන්ත මෙතනිය, විශේෂයෙන් මගේ ආදරණීය සොයුරා ගිහන් බස්නායක, ගිහන් දසනායක සමා වෙන්න, ගිහන් දසනායක මං හිතන්නේ මම දැක්කම ඊයේ පෙරේදාත් අපි ගියා බීඑම රිසර්ච් එකට පසන් සොයකට, හරිම ලස්සනයි. ඉතින් ඒක ලෝකෙ පුරා රැයියන්න පුළුවන් දේවල්. ඉතින් ගිහන් වැඩක් කරොත් ඒක නිකන් කිරි ගහට යනවා වගේ, ඒක හරි ලස්සනයි කියනක මම දැක්කා. ඉතින් මේ වගකීමේදී සුරේකත් එක්ක එකතු වෙලා ඒ ගිහන්ගේ තියෙන දක්ෂතාවයන් හැකියාවන් පෙන්වන්න කටයුතු කිරීම පිළිබඳවත් මම සතුටු වෙනවා. විශේෂයෙන් ඉතාලිය භවනක් නෙමෙයි, සමස්ත ලෝකයේම හැම රටකම ඉන්න ශ්‍රී ලාංකිකයන් ඉල්ලා සිටිනවා. ඒකට පුළුවන් සහභාගී වෙන්න. එනිවන් කැන් පාර්ටිසිපේට්. ඉතාලියේ විවාහක කාන්තාවන්ට පමණයි මේ සඳහා සහභාගී වෙන්න පුළුවන්. ඉතින් අද හෙට මේක දැනගත්ත මොහොතේ ඉඳලා අපි මැරි කරපු කී දෙනෙක් එහාට යයිද කියලා මම දන්නේ නැහැ. මේ තරඟයට සහභාගී වෙන්න නේද? එහෙම යන්න ඉන්නවා. ඒකත් අපි එයාට සුබ ප්‍රාර්ථනා කරනවා. කොහොම වුණත් මම හිතන්නේ ඉතාම සුන්දර මොහොතක් මේ අවුරුද්දේ නොවැම්බර් 16 වෙනිදා පැවැත්වෙන්නේ. මේ සඳහා අපිත් මමත් මගේ ගුවන් ටිකට් පත මම මේ බෙන් කරගෙන මාත් සූදානම් වෙනවා ඉතාලියට යන්න. පළවෙනි වතාවට මම ඉතාලියට ගිහලා නැහැ. ඉතාලිය වෙන තැන්කට ගිහලා ලෝකේ වට ඒ වුණාට ඉතාලියට ගිහලා නැහැ සමන් විජනායි. ඉතින් මමත් හරි ආසාවෙන් ඉන්නවා. නාපොලි කියයි, මිලානෝ කියයි, වෙරෝනා කියයි උඟත් තැන් නම් අහලා තියෙනවා. ඉතින් කොහොමදත් මේ කාර්යභාරය ඉතාම සුන්දර විවාහක ශ්‍රී ලාංකීය රූ රැගින තෝරන වෙලාවට මම දන්නේ මේ සුරේකා ප්‍රාන්දු ගන්න මේ ව්‍යායාමය පිළිබඳව මමගේ ස්තුතිය සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් පුද කරමින් තරුණ කටයුතු අමාත්‍යාංශය ඔබත් එක්ක එකතු වෙනවා. මේ වගකීම ඉෂ්ට කරන්න තරුණ කටයුතු අමාත්‍යාංශයේ අපේ වගකීම අපි ඔබ වෙනුවෙන් ඉෂ්ට කරනවා කියන නවතත් ප්‍රකාශ කරමින් මේ ප්‍රොජෙක්ට් එක සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න මම ප්‍රාර්ථනා කරනවා. ඉතාලියේ ඉන්න හැමෝටමත් ආරාධනා කරනවා, ලෝකේ ඉන්න හැමෝටමත් ආරාධනා. අද තාක්ෂණයෙන් අපිට මේ හැම පැනඩියම් මේ යන්න පුළුවන්. මේක ග්ලෝබල් විලේජ් විශ්ව ගම්මානයක්. මේ විශ්ව ගම්මානයේ අද මේ ස්ථානයේ කරන මේ පණිවිඩය ලෝකෙටම අපිට දෙන්න පුළුවන්. ඉතින් හැමෝටම මේ පණිවිඩය ලබා දෙමින් ඔබගේ සහභාගීත්වය ඔබගේ දායකත්වයත් මේ ඉතාලියේ පැවැත්වෙන විවාහක රූ රැගින මේ ප්‍රෙජෙන්ට් එකට සපෝට් එක සහයෝගය ලබා දෙන සිල්ලා සිටමින් ඔබ සියලු දෙනාට සුභ රාත්‍රියක් සුභ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ඉනෝයි සුදී.